තෙරුවන් සරණයි. සම්බුද්ධ ශාසනය හඳුනා ගැනීම අප කාගේත් යුතුකමක්. බුද්ධ ශාසනය ගොඩනැගිලා තියෙන්නේ බුදුරජාන් වහන්සේලා පෙන්වලා දීපු ධර්ම මාර්ගය අනුගමනය කරලා සීලමය ප්‍රතිපත්තිය ගොඩනගා ගැනීමෙන්. මේ සීලමය ප්‍රතිපත්තිය කොටස් හතරකට සඳහන් කරනවා බෙදලා තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍ය සංවර සීලය, ඕවාද ප්‍රාථමික සීලය, ආජීව පාරිශුද්ධ සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ අපගේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම. ඇස කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රයන් හයයි. මේ ඉන්ද්‍රයන් හයෙන් ලෞකිකත්වය තුළ ජීවත් වෙන බොහෝ දෙනෙක් කරන්නේ පංචේන්ද්‍රයන් සංවර කරගන්නේ වා වෙනුවට සිතට ග්‍රහණය වන සියලුම දේ අරමුණු කරගෙන සිතට සැපක් ලබා දෙන්න කියලා ඉන්ද්‍රයන් පිනවීම තමයි කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ සිත සංවර කරගෙන බුදුහාඳුරු දේශනා කරපු ධර්මයට අනුව සිත යම්කිසි ගමනක ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ ගමන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග හතරකට බෙදලා තියෙන මේ මාර්ග හතරේ අවසාන ඵලය ලබා ගත්තාම මාර්ග ඵලයට පත් වුණා කියලා කියනවා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මේ අවස්ථාව සඳහන් කරනවා ලෞතර බුදුමගට පිළිපන් පුද්ගලයෙක් තුළ ඇතිවෙන ධ්‍යාන සමාපත්‍ති අවස්ථාවක් හැටියට. පංච අභිඥා කියන්නේ අර ඉඳුරම් පහ පිනවීම. ඒ ඉඳුරම් පහ අරමුණු කරගෙන කටයුතු කිරීම. යම්කිසි කෙනෙක් ඉඳුරම් පහ අරමුණු කරගෙන කටයුතු කරලා බුදුදහමට අනුව සිත අරමුණු කරගෙන හයවෙනි ඉන්ද්‍රිය සිත දියුණු කරලා සිත ගැඹුරු ගමන් මගකට අවශේෂ කරගෙන කටයුතු කරනවා නම් එන්නේ යාට කියන සත් අභිඥා කියලා. බුද්ධ ශාසනය තුළ කැපී පෙනෙන නාමයක් තමයි දියසෙන් නාමය. මේ දියසෙන් බලය ගොඩනැගෙන්නේ මෙන්න මේ සත් අභිඥා සමාපත්තියෙන් කටයුතු කරන පුද්ගලයෙක් නිසයි. ඒ වගේම බුදු පසේබුදු මහරහත් කියන අවස්ථා තුනටත් පත්වෙන්න මේ සත් අභිඥා தත්ත්වය අවශ්‍ය කරනවා. මේ සිත අවිඥාලාභී තත්වයට තමන්ගේ සිත පත් කරගෙන කටයුතු කිරීමෙන් තමයි සෝවාන් ආදී මාර්ගයට පිළිපන් පුද්ගලෙක් වෙන්නේ. ඒ පළවෙනි අවස්ථාව. සෝවාන් ඵලයට පත්වීම දෙවෙනි අවස්ථාව. සකදාගාමී මාර්ගයට යොමු වීම තුන්වෙනි අවස්ථාව. සකදාගාමී ඵලයට පත්වීම හතරවෙනි අවස්ථාව. අනාගාමී මාර්ගයට පිවිසීම පස්වෙනි අවස්ථාව. අනාගාමී ඵලයට පත්වීම හයවෙනි අවස්ථාව. රහත් මාර්ගයට පිවිසීම හත්වෙනි අවස්ථාව. රහත් ඵලයට පත්වීම අටවෙනි අවස්ථාව. මේ රහත් වීමෙන් හෝ පසේබුදු වීමෙන් හෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් හෝ ඇතිවෙන නිවනට පත්වීම මරණයෙන් පසු නැවත ඉපදීමක් නැති තත්වයට සිත නැවත තුන් ලෝකයේ කිසිම තැනක් අල්ලගන්නේ නැතුව සිත නිදහස් කරගත් අවස්ථාව තමයි නිවන කියන්නේ. මෙන්න මේ නිවන කියන තැන නවයින් අවස්ථාව. මේක තමයි නවලෝතුරා බුදුමග. එහෙනම් මේ නවලෝතුරා බුදුමගට පිවිසීමට කැමැත්තෙන් ඒ අනුව කටයුතු කරන කෙනෙකුට පිහිටවීම තමයි අදින් පසුව අවුරුදු 10ක් යනතුරු මේ බෞද්ධ මධ්‍යස්ථානෙන් සිද්ධ වෙන්නේ ඉදිරියට. ඒ වගේම 29 වෙනිදා මේ උතුම් සාසනික මෙහෙවර මේ ස්ථානයේ සිද්ධ වුණා විශේෂත්වයක් ඇති 2018 වෙසක් පොයේ දවසේ වෙසක් මාසයේ ඒ අනුව මෙම ස්ථානයේ අපි අර කලින් ධර්ම දේශනා කරපු තැන කැමති කෙනෙකුට මේ ඇවිත් ඉන්න අයට උනත් කැමති නම් 29 වෙනිදාට ධර්ම දේශනයක් කරන්න අවශ්‍ය නම් ධර්ම දේශනයක් අහන්න අවශ්‍ය නම් මේ ස්ථානට එන්න පුළුවන්. හැබැයි එනකොට ඒ සඳහා పూర్ව සූදානමක් තියෙන්න ඕනේ. මෙම ස්ථානට කලින් පැමිණිලා නැති අයට ඒ සූදානම ඒ හුරුව ඇති වෙලා නැහැ. ඒක නිසා අපි ඉදිරියේදී නිකුත් කරන දියසෙන් හඬ දහම් කලාපයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දියසෙන් ශක්තිය එක්ක එකතු වෙලා ජීවිතය සපවත් කරගන්න කැමති අයට දියසෙන් විදිහට රඟපාන අය දියසෙන් හඬ මෙත්බෝසත් ප්‍රතිපත්තිය තුළ ඒ පොත්වල ගැප් වෙලා තියෙන කරුණු ඉදිරිපත් කරන ජනතාව රවට්ටලා සෞභාග්‍ය කියන තත්ත්වය ඇති කරනවා කියලා සෞභාග්‍ය වෙනුවට තිබිච්ච සැප පහත කණුත් නැති වෙලා ජනතාව දුකටපත් කරපු දියසෙන් ශක්තිය වෙනුවට සැබෑ දියසෙන් ශක්තියක එකහු වෙලා ජීවිත ආලෝකමත් කරගන්න කැමති ජනතාවට අපි ඉල්ලීමක් කරනවා. ඔබට කැමති නම් අපි මුද්‍රණය කරන දියසෙන් හඬ දහම් කලාපය ගෙන්වාගෙන කියවන්න.
ඔබේ ගමේ අයටත් එය නැවත මුද්‍රණය කරලා හරි ෆොටෝ කොපි කරලා හරි රෝනියෝ කරලා හරි එහෙම නැත්නම් කටින් කට හරි ඒ පණිවිඩය අනිත් අය අතරත් බෙදා හරින්න. ඒ දහම් පත්‍රිකාව ගෙන්වා ගැනීමට අපගේ ලිපිනය ශ්‍රී මෙද්දෝසත් බලමණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය නොම්බර 70 වේවැල් කැටියේ බෝපේ පාදුක්ක. මේ ලිපිනයට ඔබේ දහම් කලාප ඉල්ලා එවන වලංගු මුද්දරයක් සහිත ඔබේ ලිපිනය සහිත කවරයක් අප වෙත එවන්න. එතකොට අපිට මේ දහම් කලාපය ඉදිරියේදී ඇසලක් වෙනුවෙන් ඇසල පොය නිමිත්තෙන් නිකුත් කරන්නේ. ඇසල කියන්නේ ඇසහල. මොකද්ද මේ ලෞකික ඇසෙන් බලලා මේ දියසෙන් කියන නම රටේ ජනතාව 69 ලක්ෂයක් මුලාවට පත් වුණා. ඒ 69 ලක්ෂ මුලාවට පත් වීමේ විපාකයද ලංකාවේ සමස්ත ජනතාවම අත්විඳිනවා. ඒ නිසා දැන්වත් මේ ඇසල පොය කියන්නේ ඇසහල කියන්නේ ලෞකික ඇස අපහැරලා දාලා ලෞතර ඇසින් මේ ලෝකෙ දිහා බලන්න සුදුසෙක් වෙන්න. ඒක තමයි ඔබ බුදුමග ගමන් කරන කෙනෙක් කියන්නේ. චක්කු මුදපාදි කියන්නේ ඇහැට කනට ඇහෙන්න පේන්න තියෙන දේ විතරක් ග්‍රහණය කරගන්න එක. ඥාන මුදපාදි කියන්නේ මේ අනිත් සත්ව සිව්පාව වගේ නැතුව ටිකක් මනස වෙහෙසවලා විඥානය වෙහෙසට පත් කරලා විඥාණයෙන් යම් කිසි දෙයක් තේරුම් බේරුම් කර ගැනීම. බොරුවට මම දෙව්දත් කියලා කිව්ව හැටි එක පිළිගත් අජාසත්ත වගේ වැඩ කරලා අද 69 ලක්ෂයක් මම දියසෙන් කියලා කිව්ව හැටි 69 ලක්ෂයක් අද රටේ අනිත් ජනතාවත් එක්ක දුකටපත් කරවලා. රුපියල් 65ට දවිච්ච හාල් කිලෝ එක රුපියල් 300ට ගිහිල්ලාද? පරිප්පු කිලෝ එක රුපියල් 65ට 115ට තිබිච්ච එක 65ට කරලා සති දෙකක් ඒ පරිප්පු කිලෝ එක දීලා ජනතාව රැවට්ටුවා මම බඩු මිල අඩු කරනවා කියලා. නමුත් ඒ සති දෙකේ වුණා සතොසේට ගියාම දවස් 3-4ක් අපි ගියා යන එක දවසකවත් පරිප්පු නැහැ. මේ ජනතාව රැවටීමක් කළේ. ඒක නිසාම තමයි අද පරිප්පු කිලෝ එක රුපියල් 600ක් ඉක්මවලා තියෙනවා. සෞභාග්‍ය කියන වචන තේරුමවත් දන්නේ නැති හාල් පාරුව ටිකකට තමයි මේ සෞභාග්‍ය කරන්න දුන්නේ. ඒක නිසා සම්බුද්ධ ශාසනයේ සෞභාග්‍ය කියන්නේ අපි මුලින් සඳහන් කළා ශ්‍රී භාග්‍ය, යස භාග්‍ය, කාම භාග්‍ය, ආශ්චර්ය භාග්‍ය, ධර්ම භාග්‍ය කියන මේ බුද්ධ ශක්තිය තුල තියෙන දහම් ශක්තියක්. මෙන්න මේ හය කාරණා හය තුලින් ගොඩනැගෙන මිනිස්සයාට සැප උදා කර දෙන අනිත් ග්‍රහලෝකවල අනිත් ලෝක තලවල අයගෙන් එන කරදර බාධක වළක්වන ශක්තිය තියෙන කෙනා තමයි සෞභාග්‍ය කියන දියසෙන් බලය ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඉතින් එහෙමනම් ඒ දියසෙන් ශක්තිය දැන් මේ අවුරුදු 28ක් තිස්සේ ඔබ අතරට ඇවිල්ලා ඔබ අතර ගැවසිලා ඔබ දියසං ශක්තිය පිළිගත්තේ නැති නිසා ඔබ දියසං ශක්තිය වෙනස් කරලා දියසං කියලා අර රංගපාන පුද්ගලයෙක් තෝරගත්ත නිසා ඔබ දුකටපත් වුණා. ඒක විපාකෙට දැන් අපි මේ 29 වෙනි අවුරුද්ද 29 වෙනි සාතනිය වෙනුවෙන් බුදු වීම පසවි බුදු වීම මහා රහත් වීම කියන අවස්ථා තුනෙන් එහිකට පත් වෙන අඩුම් වශයෙන් දසපාරමිතා තියෙන්න ඕනේ. දසපාරමිතා සම්පූර්ණ කරන්නම් දස කුසල් කරලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මෙතන ඔබට පැහැදිලිව තේරුම් ගන්න දෙයක් තියෙනවා. කොච්චර පින්කම් කර කර ගියත් පන්සල් ගාන ගිහිල්ලා මේක හරියන්නේ නැහැ. ඔබට නිවන් දකින්න මාර්ගයට පිවිසෙන්නවත් බෑ. පින්කම් කරනකොට පින්පව් දෙක අபிසංස්කාර මාර මාර්ගයේ තොණ්ඩුවට ඔබ අහුවෙලා තියෙන්නේ. ඒක නිසා පන්සලෙන් කියන පින්කම් පොඩ්ඩක් නවත්තලා පන්සල අතාරින්න නැතුව හාමුදුරුවොත් පුළුවන් නම් මේ මාර්ගයට අරගෙන හාමුදුරුවොත් එක්ක ඔබ මෙච්චර කල් හාමුදුරුවෝ එක්ක පින්කම් කර කර ගිය ගමන නවත්තලා හාමුදුරුවොත් මේ ගමනට අරගෙන දස කුසල් කරන්න ඔබ යොමු වෙන්න. එතකොට කුසලස් උපසම්පදා කිව්වේ ඔබේ සිත එතකොට දමණය කරගන්න පුළුවන් වෙනවා. අන්න සීල සමාධි ප්‍රඥා දියුණු වෙන මාර්ගයට යොමු වෙන්න පුළුවන්. නැත්නම් ඔබ දාන සීල භාවනා කියන මාර්ගය පෙන්නපෝ දේ කර කර හැමදාම ඉන්නවා. සිල් ගන්නවා කියලා හැමදාම මාසෙකට දවසක් ගිහිල්ලා සිල්පද ටිකක් කියලා එනවා. මේක ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. බුද්ධත්වයටපත් වුණාට පස්සේ තමයි සම්මාදිට්ඨික සීලය පෙන්නලා දුන්නේ. එහෙමනම් මහමායා දේවියා සමාදන් වෙලා හිටිය උපෝසත අෂ්ටාංග සීලය ඔබ අද පන්සලේ සමාදන් වෙන සීලය. ඒකෙන් මහමායා දේවියුණත් නිවනට ගියේ නැහැ. බුදු වුණාට පස්සේ තමන්ගේ දරුවා ඒ කියන්නේ සිදුවත් කුමාරයා බුදු වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ මහමායා දේවිය කලුරිය කරා පුනිසා තමන් ඒ මහමායා දේවි මෑණියන් සොයාගෙන ගිහිල්ලා තමන් දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඒ බුදුබණ ටික දේශනා කර අභිධර්ම දේශනා කළා. අභිධර්ම කියන්නේ ගැඹුරු ධර්ම මේ ලෝකයේ හැමතැනම පේන්න තියෙන පිම්පව් කර කර යන ජීවත් වෙන එක නෙමෙයි. ගැඹුරු ධර්ම කියන්නේ කුසලය.
කුසල සුපසම්පදා කියන්නේ ඒකයි මේ කුසල් කරන්න කටයුතු කරන්න අන්න එතකොට ඔබට දියසෙන් ශක්තියක යොමු වෙන්න පුළුවන් එහෙනම් ඉදිරි වසර 10 දස පාරමිතා දස කුසල් වෙනුවෙන් අවුරුදු 10ක් මේ උතුම් සාසනික මෙහෙවර ක්‍රියාත්මක කරන්න සැබෑ දියසෙන් ප්‍රතිපත්ති සාසනයෙන් උතුම් සම්බුද්ධ පූජාව සිද්ධ කරන කාලය තුල ලෞකික කටයුතු කිසිවක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙන්න මේක හොඳට මතක තියාගන්න ඔබ මේ දක්වා සමාජගත කරලා තියෙන පණිවිඩවලට අනුව කටයුතු කරලා ඔබ මේ දක්වා කරගත්ත මිත්‍යා දෘෂ්ටි පාපය අකුසල එහෙම නැත්නම් බොරුවෙන් රැවටීම නිසා ලැබෙන විපාක වළක්ව ගන්න අපි ඉදිරිපත් කරපු පණිවිඩයක එකතු වෙලා ඒ අනුව කටයුතු කරන්න. ඒ අනුව කටයුතු කරලා කෙනෙකුට බුදුහාඳුනන් පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි ඒ පෙන්වන මාර්ගයේ නිවැරදිව ගමන් කරන්න ඕනේ. ඒ මාර්ගයේ වෙනස් කරන්නට ජනතාව නොමගට පත් කරවන්නට ජනතාව සත්‍යයට යොමු වෙලා සැපසේ ජීවත් වෙනවා දකින්න අකමැති මාධ්‍ය තියෙනවා. පසුගිය කාලේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච සියලුම ජනමාධ්‍ය එහෙමයි. අපි ගාවට ඇවිල්ලා තොරතුරු අරගෙන අපිව රවට්ටලා ගිහිල්ලා ඒ තොරතුරු ඉදිරිපත් කරන්න නැතුව ඒගොල්ලන්ට ඌමනා ඌමනා කෙනාගේ තොරතුරු ඉදිරිපත් කරපු මාධ්‍ය තියෙනවා. ඒ අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ජනතාව විශේෂයෙන් මේ ගැන දැනුවත් වෙන්න ඔබ ඔබේ මනසට ඔබේ බුදුහාඳුනන කිව්ව ධර්මය අරගෙන ක්‍රියාත්මක කරලා ඔබ ඔබේ ආලෝකය උදා කරගන්න මාධ්‍යකරුවෙක් බවට පත් වෙන්න. ඒක තමයි බුදුහාඳුනන දේශනා කරේ ශාක්‍යතෝ භගවතා ධම්මෝ කිව්ව එකයි. ශෝකීය තත්වයට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හුරු කරගන්න. එහෙම හුරු කරගෙන තමන්ට ප්‍රතිඵල අකාලිකව ලැබෙන තමන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් පසුවි මහදා ගන්න. ඒක නිසා මෙන්න මේ දියසෙන් ප්‍රතිපත්තිය සැබෑ දියසෙන් ප්‍රතිපත්තිය අද සිට සමාජගත වෙන්නේ ප්‍රතිපත්ති ශාසනික ශක්තියෙන් ඒ බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේ මේ ස්ථානෙට එන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොරෝනා බෙහෙත් තුනම විදපු අයට ඒ අය වෙනුවෙන් ඒ අයට ඇති වෙන ගැටළු ප්‍රශ්න බොහොමයක් निराකරණය කරලා තියෙනවා අපි. ඒ වගේ අවස්ථාවන් වුණා වුණොත් ඉදිරියේදී අපි ඒ මුද්‍රණය කරන පත්‍රිකාවේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මුණ ගැහෙන්න පුළුවන් දිනයක් ස්ථානය. ඒ තැන් වලට ඇවිල්ලා මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටි පාපය අකුසලයේ ක්‍රියාත්මක කරන විට මේ ස්ථානට එන්න වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිපත්ති සාසනයට යොමු වෙලා මේ බෝසත් දියසෙන් බෝසත් ගමන ක්‍රියාත්මක කරන අනුගමනය කරන කෙනෙකුට පමණයි මෙතනට එන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද ගෙවිගේ කාලේ 1994ට කලින් මෙම ස්ථානයේ ආරම්භ කරපු දවසේ ඉඳන් කිසිම කෙනෙක් ඒ වගේ මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මේ ස්ථානයේ බෝසත් මෑණියන් සහ බෝසත් පියාණන් සමග ඒ උතුම් බුදුමග අනුගමනය කරමින් මේ කටයුතු ක්‍රියාත්මක කරමින් අපේ මේ ස්ථානයේ රැඳිලා හිඳලා ඒ වගේම යම් කෙසේ බාහිර කටයුත්තක් බාහිර කෙනෙකුට පිටක් වෙන්ට වුණොත් පිට ස්ථානයකට ගිහිල්ලා යම් පිට වෙමේ අවස්ථාවක් තමයි තිබුණේ. එහෙම කලේ මොකද මේ ස්ථානයේ ප්‍රතිපත්ති ශාසනික ශක්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ආරක්ෂා කරගන්නට. මොකද දෙවියන්ට බ්‍රහ්මීන්ට මේ ස්ථානට පැමිණලා ඒ අයගේ ගමන් මගට ආලෝකයක් උදා කරගන්නට අවශ්‍ය කරනවා. මේ අවුරුදු 29ක කාලය තුල මනුෂ්‍ය වෙනුවෙන් අපි සමාජගත වෙලා කටයුතු කළාට මේ ගැන පැහැදීමකින් ආපු කිසිම පුද්ගලයෙක් නැහැ. ඒක නිසා අපි තීරණය කළා මේ උතුම් සම්බුද්ධ සාසනික මෙහෙවරෙන් සැනසීම බලාපොරොත්තු වෙන දෙවිවරු බ්‍රහ්ම මේ අවුරුදු 29 තුලම අතරමං වෙලා හිටියේ. ඒ ඇයට මේ මිනිසුන්ට මේ අවුරුදු 29 මිනිස්සු අතරට මේ දහම් පත්‍රිකා බෙදලා ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා කරපු කැපවීම සතයක්වත් වියදම් නොකර ප්‍රතිපත්ති සාසනය තුළ ඉඳලා දෙවියන්ට බ්‍රහ්මීන්ට කටයුතු කළා නම් ඒ අය අප්‍රමාදීව විශාල ප්‍රතිඵල රාශියක් ලබා ගන්නවා. මේ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සු නිසා ලංකාවේ ජනමාධ්‍ය නිසා ඒ අවස්ථාව නැති වෙලා ගියා වියකිලා ගියා. ඒක නිසා මේ අවුරුදු 10 ඒ තඳා අපේ මාර්ගය සකස් කරනවා. ඒක නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ දෙවියන්ට බ්‍රහ්මීන්ට තියෙන ලබා ගන්න දීපු අවුරුදු 10 වෙනස් කරන්න හදන්න එපා. මේක ප්‍රතිපත්ති ශාසනය තුළ සිද්ධ වෙන දෙයක් සිදුවීමක්. ඒ නිසා මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ඔය සාම මිනිස්තුරු දිවයින්ට මේ වගේ ලෞකික තන්තුරු අරගෙන ඉන්න සියලු දෙනාට මතක් කරනවා මුලින්ම අර සඳහන් කරපු ලෝකෝත්තර ධම්මගේ සිත පාත්වගෙන යමින් තුන් ලෝකයේ සුවපත් කරන්න ගෙනගේ වැඩපිළිවෙලේ
උතුම් සම්දිස්ථානයක් අද මේ ආරම්භ වෙන්නේ දෙවියන් බ්‍රහ්මයෙන් කියන මෙන්න මේ කොටස් දෙකට ඒ වගේම ඇතැම් විට සතරපාගත සත්වෙන්ට මේකෙන් පිහිටක් ලබා ගන්නට පුළුවන් මිනිස්සෙන්ට අවුරුදු 29ක් දුන්නා දැන් ඉදිරි අවුරුදු 10 සඳහා වෙන් වෙන්නේ ඒ අය වෙනුවෙන් කරන කටයුතු වලට බාධා කිරීම නොකර තමන් මේ ගෙවිය ගිය අවුරුදු 29 තුළ ඔබ වෙනුවෙන් වෙන් වෙච්ච කාලය තුළ ඔබ හිටියා වගේ මින්ද කටයුතු කරන්න එහෙමනම් තුනුරන්ගේ ආශිර්වාදයෙන් සෑම දිනාටම අප පෙන්වලා දීලා තියෙන ප්‍රතිපත්ති රාමුවට යොමු වෙලා තමන් තුළ ප්‍රතිපත්තිය සකස් කරගෙන දියසෙන් පිහිට දියසෙන් බලය දියසෙන් රැකවරණය ලබා ගන්නට සෑම දිනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පෙරුවන් සරණයි.